සංචාරක ක්ෂේත්‍රයේ ඍජුව සහ වක්‍රව 250,000කට යා මේ රැකියාවේ නිරත වෙනවා. එතකොට ඒගොල්ලන්ට මොකද වෙන්නේ? මහා බැංකුව නිර්දේශ කළා තියෙනවා මේ සහන දෙන්න කියලා. සමහර බැංකු සහ මූල්‍ය ආයතන ඒක පිළිගන්නේ නැහැ. සමහර ලැබුණ නැහැ කියනවා. ඒ නිර්දේශ 7-5කටවත් ඒගොල්ලෝ මායිම් කරන්නේ නැහැ. අපිට අන්තවාදීන් ගැහුවට වැඩිය හිත් වේදනාවක් අපිට ඇති වෙලා තියෙනවා මේ බැංකු කළමනාකරුව අපිට මේ කරපු දේ ගැන. 11%ක පමණ බදු ප්‍රතිශතයක් දැනට ආනයනික දැව සඳහා එකතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ආනයනික බදු සඳහා පවතින වැඩබද අපට ඉවත් කර දෙන්න මෙසෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සංගමයට අයත් සංගම් 30ක නියෝජිතින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. සමහරක් බැංකු නිලධාරීන් කනගාටුයි කියන්නේ ඒව හරියටම ගම් මට්ටමෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ප්‍රතිචාරය මදි. ඉතින් හුඟක් අමාරු වෙලා නඩුත් දාලා. දැන් මේ ලීසින් සමාගම තමයි වැඩියම මේකට සහයෝගයක් දක්වන්නේ නැත්තේ. නැත්තේ නේ. එකම විසඳුම තමයි එක්කෙනෙක් දෙනුගේ ලයිසන් එක කැන්සල් කරන්නේ. ඒක තමයි ඒක ඇත්ත. නෑ අනිවාර්යෙන් ඒක අපි රජෙන් කියන්න ඕනේ නෑ. මොකද අප්‍රේල් 21 සිද්ධියෙන් ඇතිවෙච්ච තත්ත්වේ මත සංචාරක ව්‍යාපාරයට සහ ඊට සම්බන්ධ අනිකුත් ව්‍යාපාරික ශේත්‍රයට යම් සහන දෙන්නම ඕනේ. නැත්නම් ගොඩ ගන්න බෑ. හෝටල් හුඟක් වහලා තියෙනවා. ව්‍යාපාරික ආයතන වල හුඟක් ප්‍රශ්න තියෙනවා. අපි අමාත්‍ය මණ්ඩලෙත් මේ ගැන සාකච්ඡා කළා. යම් යම් සහන දී යුතුයි කියන එක මට පෙනී යනවා. ගත්ත තීන්දුව තීරණ තිබෙනවා. නමුත් පහලින් ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වයක්. එතකොට ඒත් එක්කම ආනයන දැව පිළිබඳව ප්‍රශ්නේ, ඊළඟට සංචාරක ව්‍යාපාරයට බලපාන කරුණු. එතකොට විශේෂයෙන්ම බදු වර්ග 10ක් 11ක් නිසා ඒ පිළිබඳව ඇති වෙලා තිබෙන තත්ත්වය, පුජ්‍යලික මුල්‍ය සමාගම් වල හැසිරීම අපිට පෙනී යනවා. ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. දැන් එක පැත්තකින් මේ අද සාකච්ඡාව තුළත් ප්‍රතිඵලයක මුදල් අමාත්‍යාංශයත් මහ බැංකුවත් යම් යම් තීන්දු තීරණ ඉක්මන් කරાવી, සමහර තීන්දු ගණීවි. ඇමති අනුකාරක සභාවයි තමුන්නාංශලගේ මේ තියෙන ප්‍රශ්න ටිකයි අපි වෙනම සාකච්ඡා කරන්න ගන්නවා මේ ඉදිරි දවස් 2-3. මේ ගැන ඉක්මනින්ම වැඩපිළිවෙලක් ගන්නවා.